මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා ඔයාට කියලා දෙන්න ටයිට් ගවුමක් කරගන්න ලේසිම විදිය. මේ ටයිට් ගවුම මහන්න අපිට මිනි දෙකයි උනා වෙන්නේ. හොරීස සහ උකුල වටේ කියන මිනි දෙක විතරයි. ඉතින් මේ මිනි දෙක අරගෙන ඕනෑම කෙනෙක්ට කරගන්න පුළුවන් විදියට මගේ videos බලන්න ඔයගලම මැහුම් ගැන දැනගෙන ඉන්න ඕන නැහැ මං හැමදාම කියන දෙයක් තමයි ඕනෑම මැහුම් වලට ආධුනික කෙනෙක්ටත් කරගන්න පුළුවන් විදිහට ඉතාම සරලව තමයි මම ඔයගලට කියලා දෙන්නේ අඩු මිමි ප්‍රමාණයකින් ඉතින් අදත් එහෙම තමයි අපි බලමු මේ මිමි දෙක අරගෙන කොහොමද මේ ටයිට් ගවුම කරගන්නේ කියලා දැන් මම අද කියලා දෙන්නේ මූලික ටයිට් ගවුම දැන් මේකෙන් ඔයගලට විවිධ ඩිසයින් වලට යන්න පුළුවන් අපි ඉදිරියේදී එහෙම ඩිසයින් කරමු අද මේ විදිහට මේක ඉගෙන ගමු. දැන් මේක මම ඔයාට paper එකක පැහැදිලි කරන්නේ මේවා block නෙවෙයි ඔයගලට තේරුම් ගන්න පහසු වෙන්න ඕන නිසා. ඉතින් ඔයා මෙහෙම paper වල කරන්න එපා. ඔයා ready කොටසම මේක කරගන්න. දැන් අපිට මේ tight ගවුම ඔයාට කැමති උසකට ගන්න පුළුවන්. කොටට ගන්න පුළුවන්, ත්‍රිකෝණ විදියට ගන්න පුළුවන්, එහෙම නැත්නම් දිගටම ගන්න පුළුවන්. දැන් මේ tight ගවුම උස ඔයාට කැමති විදියට වෙනස් කර ගන්න පුළුවන්. දැන් මම අදත් මේ රෙදි කෑල්ල කපන විදිහ පැහැදිලි කරන්නම් ඔයාට. දැන් මේක මෙතන තියෙන්නේ මෙහෙම සම්පූර්ණ රෙදි කෑල්ල ඔන මම දෙකට නවලා තමයි තියෙන්නේ එක පළුවක්. අද මම ටයිට් ගවුම ඔයාට කියලා දෙන්නේ පිටිපැත්තේ පළුවට සිප් එකක් දාගෙන පිටිපැත්තේ මැදින් ඕපන් එකක් කරගන්න විදිය. හැබැයි ඔයාට මේක පුළුවන් ටයිට් ගවුම සයිඩ් එකෙන් ඕපන් එකක් දීලා කරගන්න පුළුවන්. එහෙම සයිඩ් එකකින් ඕපන් එකක් දෙනවා නම් ඔයාට ඉදිරි සහ පසු පළුව දෙකම නැම්මට අරගෙන කරන්න පුළුවන්. නමුත් පිටිපැත්තේ පළුවේ මැදට සිප් එකක් දාගෙන පිටිපැත්තේ පළුවේ මැදින් ඕපන් එක තියාගන්නවා නම් ටයිට් ගවුමට ඔයාට පළු දෙකම එකට කපන්න පුළුවන්. හැබැයි පිටිපැත්තේ පළුවට පුංචි ප්‍රමාණයක් වැඩියෙන් තියාගන්න ඕන. අඟ ළඟල වැඩියෙන් තියාගන්න ඕන. එහෙමනම් ඔයා මේකේ තේරුම් ගන්න ඕන මෙන්න මෙච්චරයි අපි රෙදි කෑල්ලේ පළල ගන්න ඕන දැන් උස නම් කැමති විදිහකට ඔයාට ගන්න කැමති විදිහකට උස ගන්න උස ගනිද්දී බලවාටිය මේ අතට හිටින්න තමයි රෙදි කොටස කපන්න ඕන බලවාටිය දිග අතට හිටින්න උස ප්‍රමාණය කපා ගන්න එහෙම රෙදි කොටසේ උස ගනිද්දී වාටිය මහන්න සහ උරීස ජොයින් කරන්න අඟල් භාගයත් එක්කම තියාගන්න වැඩිපුර අඟල් එකමාරක් හෝ දෙකක් මේ විදිහට තියාගන්න. එතකොට මේ රෙදි කොටසේ අපි පළල ගන්නෙ පිට රෙදි කෑල්ලේ පළල ගන්න තමයි උකුල් වටමින්ම ඌමනා වෙන්නේ. ඔයාගේ උකුල වටය කියන මින්ම හතරට බෙදලා අඟල් එකහ මාරක් එකතු කරපු ප්‍රමාණය තමයි මෙතන තියෙන්න ඕන රෙදි කෑල්ල නැව්වට පස්සේ. එතකොට ඔයාට මේ ටයිට් ගවුමට ඔයාට සයිඩ් එකෙන් ඕපන් එකක් ඕන නම් මේ වගේම රෙදි කෑලි දෙකක් අරගෙන පළල පැත්තෙන් දෙකට නවා ගන්න පුළුවන්. ඒ සයිඩ් එකකින් ඕපන් එකක් තියාගන්නවා නම් හැබැයි එහෙම කරොත් ඔයාට ඉදිරි කර ටික ගැඹුරට කපා ගන්න වෙනවා මොකද සිප් එකක් දාන්න නැත්නම් ඔළුවෙන් දා ගන්නවා නිසා එතකොට සයිඩ් එකකින් ඕපන් එකක් දානවා නම් මේ විදිහම රෙදි කෑලි දෙකක් තමයි ඔයා ගන්න ඕන දැන් අද මම කරන්නේ මැදින් සිප් එකක් දාලා පිටිපැත්තේ පළුවේ මැදින් ඕපන් එකක් තියෙන නිසා බලන්න දැන් මම ගන්න විදිහ රෙදි කෑලි දෙක දැන් මේක නැම්මකට ගන්න ඕන ඉදිරි පළුව මෙතන විවර කොටස් දෙකක් තිබ්බට කමක් නැහැ. නමුත් මේ බලන්න දැන් පිටිපැත්තේ පළුවට අද මම ගන්න ඕන අර රෙදි ප්‍රමාණයට වඩා අඟලක් වැඩිපුර මේ පළු දෙකේ තියාගන්න ඕන. එතකොට මේ පිටිපැත්තේ පළුවේ මැදට නැම්මක් උමනා වෙන්නේ නැහැ. මේ විදිහට රෙදි කොටස් දෙකක් තිබ්බම හරි. දැන් මෙතනක් තියෙන රෙදි කොටස් දෙකක්. හැබැයි පිටිපැත්තේ මැදට අඟ ළඟල වැඩිපුර තියාගෙන තියෙනවා. මේක තමයි මේ සිප් එක දාගන්න සහ යටින් ඕපන් එක තියාගන්න. අතර මේ පැත්ත තමයි උස පැත්ත ගවුමේ. මෙතන පළල පැත්ත තියෙනවා. ඉදිරි පළුව වගේම තමයි මෙතන දැන් තියෙන්නේ. උකුල් වටමින්ම හතරට බෙදලා එකහමාරක් එකතු කරපු ප්‍රමාණය මෙතන තියෙනවා. මේ වැඩිපුර තියාගත්තු අඟල මෙහෙම නවන. ඒ අඟල දැන් හිතන්නේ නැතුව මෙෂර්මන්ට් එක ඊට පස්සේ අපි ලකුණු කරනවා. මේ අඟල තියාගෙන ඉන්නේ සිප් එක දාන්න සහ යටින් ඕපන් එක තියාගන්න. එහෙමනම් දැන් ඔයාට පැහැදිලි ඇති. ඔන්න උකුල් වටමින්ම හතරට බෙදලා එකහමාරක් එකතු කරපු ප්‍රමාණයට පිටිපැත්ත පළුව ඔන්න මේ විදිහට තියන් ඉන්නවා. වැඩිපුර අඟල තියාගත්ත එක දැන් මම කියපු විදිහට ඔහම නවා ගන්න. ඊට පස්සේ ඉදිරි පළුව ගෙනල්ලා මේ වැඩිපුර තියාගත් අඟල නවන්න මේ පැත්තට ඒක උඩින් ඉදිරි නැම්ම තියනවා මේ විදිහට.
මෙන්න මේ විදිහට ඉදිරි පළුවේ නැම්ම තියෙනවා ඒක උඩි. දැන් ඔන්න රෙදි කෑල්ල අපි සූදානම්. ඊට මෙතන තියෙන පළල උකුල් වටමින් ඔයාගේ හතරට බෙදලා එකම ආරක් එකතු කරපු පළලට තමයි රෙදි කෑල්ල නවා ගන්න ඕන. උස කැමති තරම් ගන්න. ඔන්න දැන් හරි. ඊට මෙතන තියෙනවා බලන්න රෙදි කොටස් හතරක් තියෙනවා මෙතන. ඉදිරි සපස්වල දෙකම එකට තියලා තිනවා. මෙතන තියෙනවා ඉදිරි නැම්ම මෙතන තියෙනවා. යටින් තියෙනවා පිටිපැත්තේ පළුවේ නැම්ම. ඊ වැඩි පුරංගල නවලා තියාගන්න. ඔන්න දැන් රෙදි කෑල්ල සූදානම් වෙලා තියෙනවා. අපි දැන් මේකේ මෙෂර්මන්ට් එක ලකුණු කරමු. දැන් උකුල් වට මිම්ම අරගෙන අපි රෙදි කෑල්ල කපා ගත්තට පස්සේ අපිට නැවත මේ මෙෂර්මන්ට් එක උමනා වෙන්නේ නැහැ. මෙතන දැන් තියෙනවා උකුල් වට මිම්ම හතරට බෙදලා එකම ආරක් එකතු කරපු ප්‍රමාණය. මේ පැත්තට උස. හරි. එහෙනම් අපි හැමදාම වගේ දැන් මෙතන මගේ පැත්තට නැම්ම සහ මෙතන විවර කොටස් දෙක තියාගෙන ඉන්නවා පිටිපැත්තේ මැද. ගානට කෙලින් මෙහෙම තියාගන්න. රෙදි කොටස හසුරවන්න අමාරු නම් පින් එකක් ගහලා රඳව ගන්න. දැන් අපි ලකුණු කරන්නේ අපි ගත්ත අනිත් මෙෂර්මන්ට් එක. ඒ උරහිස මෙෂර්මන්ට් එක. ඔයාගේ උරහිස කියන මෙෂර්මන්ට් එක බලන්න උරහිස කියන මෙෂර්මන්ට් එක මෙතන ලකුණු කරගන්න. උරහිස දෙකෙන් බෙදලා ඉහළ වාටියේ ලකුණු කරගන්න ඔයාගේ උරහිස මෙෂර්මන්ට් එක. ඊට පස්සේ මේ මිම්මම පහලට ලකුණු කරන උරීස දෙකෙන් බෙදාගත්ත මිම්මම පහලට ඔන්න ලකුණු කර ගන්න. උරීස දෙකෙන් බෙදාගත්ත මිම්ම පහලට ලකුණු කරන මෙතන ඉඳන් මෙතනට ලකුණු කරා මෙතන ඉඳන් මෙතනට උරීස දෙකෙන් බෙදලා වෙනදා වගේම ලකුණු කරා. කෙලින්ම රෙදි කොටස අවසාන වෙන තැනට මේ විදිහට ගහන. මේ විදිහට ගහලා අත්කට මෙන්න මේ විදිහට රවුම් කරා. හරි දැන් අපි මේ ඔයාගේ ඉන තියෙන තැන අපි උරහිස තියෙන උරහිස මෙෂර්මන්ට් එකම තමයි ලකුණු කරන්නේ. දැන් ඔයාගේ සම්පූර්ණ උරහිස ගත්තු ප්‍රමාණය මේ ඉහළට ටේප් එක තියලා ඔයාගේ ඉන තියෙන තැනේ උරහිස කියන්නේ ඉන තියෙන තැන ওই විදිහට ලකුණු කරගන්න. ඉහළට මෙහෙම ටේප් එක තියලා ඔයාගේ මැනගත්තු සම්පූර්ණ උරහිස ඉහළින්දන් පහළට ඔන්න ওই විදිහට ලකුණු කරගන්න. පස්සේ අපි මෙහෙම හරහට රේඛාවක් අඳිනවා. මේ ඔයාගේ ඉන තියෙන තැන. දැන් අපි මේ ඉනේ ලකුණු කරන්නේ මේ ඔයාගේ පපුව ප්‍රමාණය තියෙනවනේ මෙතන තියෙන. ඒ පපුව ප්‍රමාණයට වඩා මෙතන කෙට්ටු කෙනෙක් ගිනම් අඟල් එකහමාරක් අඩුවෙන් ලකුණු කරන්න. ඉනේ මහත කෙනෙක් ගිනම් මේ පපුවට වඩා අඟලක් අඩුවෙන් ලකුණු කරන්න. අනේ දැන් මම කෙට්ටු කෙනෙක් කියලා හිතාගෙන මම එකහ මාරක් අඟල් අඩු කරනවා. එතකොට අපි ඉන වටේ ගත්තේ නැහැ, ඉන උස ගත්තේ නැහැ. එතන ඉන දක්වා තියෙන උස විදිහට අපි ලකුණු කරේ ඔයාගේ උරහිස සම්පූර්ණ මෙෂර්මන්ට් එක. ඊට පස්සේ ඉන වටේ ගත්තු නැති නිසා ඉන වටේ හොයාගන්නේ මෙතන තියෙන මේ පපුව වටේනේ. මෙතන තියෙන මේ ප්‍රමාණය කෙට්ටු කෙනෙක්ගෙන එතනින් අඟල් එකහ මාරක් අඩු කරලා ලකුණු කරනවා. මහත කෙනෙක්ගෙන අඟලක් අඩු කරලා ඉනේ ලකුණු කරනවා. මේ පැත්තෙන්නම් අඩු කරනවා. එහෙම අඩු කරලා මේ ඉන හැඩය මෙහෙම හැඩ කරලා ඇඳ ගන්න. දැන් මේක ලකුණු කළ ඉවරයි. ඊට පස්සේ අපි මෙතන ඉනේ ඉඳන් හැම දෙනාටම හරියන විදිහට අඟල් 6ක් මෙතන ඉඳන් උකුල හැඩ කිරීමක් කරනවා. ඒ අඟල් 6 හැම දෙනාටම සම්මතයක් ඉදිරියට ගන්න පුළුවන්. උකුලට තියෙන උස තමයි ඒ අඟල් 6ක් ටේප් එකෙන් මෙහෙම අල්ලගෙන මෙහෙම රෙදි කොටස් හතරේ අවසාන වෙන තැනට මෙහෙම ඇල කරලා අඟල් 6 ටේප් එක මෙහෙම තියාගන්න. ඊට පස්සේ මේ විදියට ටේප් එකම තියලා මෙහෙම ඇදගන්න. ඒ තමයි වගේ උකුලට තියෙන දුර අඟල් 6ක් විදියට අපි ලකුණු කර ගන්නවා. එක ගොඩාක් උස මහත වැඩි කෙනෙකුට නම් මේ 6 වෙනුවට අඟල් 7 ලකුණු කරත් ගැටලුවක් නැහැ. දැන් හරි. දැන් මේ බලන්න මෙතන ඉඳන් මේ අපි අඟල් 6ක් ලකුණු කරේ උකුලට තියෙන උස. හැබැයි අපි උකුල තියෙන ප්‍රදේශය තවත් අඟල් 6ක් පහලින් තියෙනවා. මේ උකුලට තියෙන උසනේ. ඒකට උකුල ප්‍රදේශය තියෙනවා මෙතන ඉඳන් තව අඟල් 6කුත් පහති. එතකොට ඒ 6ත් ඔයා ලකුණු කරගන්න. ඒ තමයි ඔයාගේ උකුල කියන ප්‍රදේශයේ පිළිටා තියෙන. එතකොට මෙන්න මේ ටිකේ මෙතන ඉඳන් අඟල් 6ක් දුරින් උකුලට තියෙන උස තිබ්බා. එතන ඉඳන් තව අඟල් 6ක් දුරින් ඔයාගේ තියෙන උකුල් ප්‍රදේශය.
එතකොට සම්පූර්ණ උකුල් ප්‍රදේශයේ මේ තියෙනවා වාගේ ඉනේ ඉඳන් අඟල් 12ක් 5ට මෙතන ඉනනේ ඉනේ ඉඳන් අඟල් 12ක් 5ට සම්පූර්ණ උකුල් ප්‍රදේශය වාගේ මෙතන තියෙනවා මෙතන ඉඳන් අඟල් 12ක් 5ට නැත්තම් මෙතන ඉඳන් ගත්තොත් අඟල් 6ක් 5ට කැමති විදිහකට ලකුණු කර ගන්න කොහොම නමුත් ඉනේ ඉඳන් අඟල් 12ක් 5ටින් වාගේ උකුල ප්‍රදේශය තමයි මේ උකුල සීමාව තමයි පිහිටලා තියෙන්නේ දැන් අපි ටයිට් ගවුමක ටයිට් හැඩේ ගන්න ඕන නිසා මේ යට වාටිය මේ විදිහම තියන්නේ නැතුව යට වාටියෙන් අඟලක් අඩු කරනවා මේ රෙදි කොටස් හතරේ කෙළවරේ ඉඳන් නැම්ම පැත්තට අඟලක් ලකුණු කරලා මේ ටයිට් හැඩය ගන්න හදන්නේ. ඒ හැඩය ගන්න මෙන්න මේ උකුල අවසාන වෙච්ච තැන ඉඳන් මේ අඟල අඩු කරපු තැනට නැවත ටේප් එක මේ විදිහට තියලා මෙන්න මෙහෙම කෙලින් ගහන්න. ඒ අපි ටයිට් හැඩය ගන්න නිසා තමයි මේ විදිහට කරේ. දැන් පැහැදිලි ඇති වට මේ උකුල අවසාන වුණ තැන ඉඳන් මෙතනින් අඟලක් අඩු කරලා ටේප් එක තියලා කෙලින්ම ගැහුවා. ඊට පස්සේ මෙතන කෙළවරේ ඉඳනොත් අඟලක් විතර ඉහළට උස්සලා නැත්නම් ගෞමිද පැත්තෙන් ඉල්ලෙනවා මෙතන යටින අඟලක් ඉහළට උස්සලා මේක වාටිය ලස්සනට මෙහෙම හැඩ කරලා ඇඳ ගන්න. මේ රේඛාවේ ඉහළට අඟලක් උස්සලා වාටිය ගෙවිල යන විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ බලන කර. කර කැමති විදිහකට ලකුණු කර ගන්න පුළුවන්. මම කර පාඩම කියලා දීලා තියෙනවා. ඔයාට කැමති කර පළලක් ලකුණු කරන්න නැත්නම් හැම දිනාටම හරින විදිහට 3ක් 3ම ආරක් ගන්න. ඊට පස්සේ පිටිපැත්තේ පළුව අපි සිප් එකක් දාගන්න නිසා ගොඩක් කර ගැඹුරු කරන්න නැතුව අඟලක් විතර ලකුණු කර ගන්නවා. දෙකම ඉදිරි පළුවේ ලකුණු කරලා කපනකොට වින් කරලා කපා ගන්නවා. ඊට පස්සේ ඉදිරි කර ටිකක් වාට ගැඹුරට කපා ගන්නත් පුළුවන් කැමති විදිහකට කර වෙනස් කර ගන්න පුළුවන්. මම ඒවා කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට කර හැඩයක් ගන්න පුළුවන් කැමති කර හැඩයක් මේක ඇඳ ගන්න ලස්සනට. ඊට පස්සේ මේ අත පැත්තේ උරීස පැත්තේ අඟල් භාගයක් පහත් කරලා ටේප් එක මෙහෙම ඇල කරලා තියලා කර පළල ලකුණු කරපු දන්නට මෙහෙම ගහන. කරේ ඔයාට කැමති ලස්සන කර හැඩයක් මේකේ ඇඳ ගන්න පුළුවන්. මම කර පාඩම කියලා දීලා තියෙනවා. ඔන්න බලන්න දැන් අපි මිමි දෙක ගත්තට සම්පූර්ණ මෙෂර්මන්ට් එකම මේ මිමි දෙකෙන් ලකුණු කරලා ඉවරයි. දැන් අපි මේකේ කපනකොට මේ බලන්න කපන විදිහ මේ පසු කරෙන් කපනවා. මෙතන මේ උරීස හැඩ කරපු ප්‍රමාණය මේ අක්කට මේ ටික කපා ගන්නවා. මේ හැඩය මේ සම්පූර්ණ මේ හැඩේ කපනවා. මෙතන යට අඩු කරපු ප්‍රමාණය කපලා මෙන්න මේ ටිකත් කපලා දා ගන්නවා. අපි බලමු මේක කපා ගන්නෙ කොහොමද කියලා. අපි දැන් ගවම කපාගෙන ඉවරයි. දැන් ඔයාට මේකට පුළුවන් මම අත්පාඩම කියලා දීලා තියෙනවා. මේකට අවශ්‍ය නම් අතක් දාගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට මේකට ඩාට් එකක් ඕන නම් ඩාට් එක දාගන්නත් පුළුවන්. ඉතින් ඩාට් එකක් නැතුව හෝ දාලා හෝ ඒක කැමති විදිහකට කරගන්නත් පුළුවන්. දැන් මේක අපි ඔන්න කපාගෙන ඉවරයි. දැන් මේකේ පිටිපැත්තේ පළුව මේ තමයි අර වැඩිපුර තියාගත්තු අඟල අපි නවලා තියාගත්තේ. මෙන්න මේ අඟලට ඔයා අඟල් 8ක් හෝ 10ක් දිග සිප් එකක් මේකට දා ගන්න. ඉහළේ නම් සිප් එකට තිබ ප්‍රමාණයත් ඇරලා තමයි අර වැඩිපුර තියාගත්ත අඟලේ අපි මෙහුම් වාසි මේ විදිහට ඒ අඟලේ දීලා මහගෙන යන්නේ. ඒකත් මහගෙන දීලා යටිනම් ඉහළට ඕපන් එකක් තියාගන්න. අඟල් 7ක් 8ක් ඒක කැමති විදිහට තියාගන්න. ඊයේ දක්වා විතරයි අපි මේ ටික තමයි එතකොට මෙහෙන්නේ. සිප් එකට ඉඩ ප්‍රමාණය මෙතන සිප් එකට ඉඩ ප්‍රමාණයත් ඇරලා ඒ අඟල දිගේ එතනින් පහළට මහගෙන යනවා. ඊට පස්සේ නවත්තනවා ඕපන් එක ඔයාට යට ඉඳන් ඉහළට අවශ්‍ය ප්‍රමාණය තියලා ඉතිරි ටික විතරයි මේකේ මහන්නේ. එහෙම ඒ කොටසත් මහගෙන ඒ ටික ඒ විදිහට මහගෙන ඉදිරි පළුවත් අරගෙන ඉදිරි පළුවේ මේ කර ගැඹුරු කරලා කපා ගන්න.
ඉදිරි පළුවත් මේ විදිහට තියාගෙන හොඳ පිටට හොඳ පිට තියාගෙන උරේස් දෙක ජොයින්ට් කරගෙන අතක් දානවා නම් අත දාගන්න එහෙම නැත්නම් පයිපින් එකක් ගහගන්න අතට ඔයාලට මැප්කට තව ටිකක් හාරවල වුණත් කපා ගන්න පුළුවන් කැමති නම් ඒ විදිහට අත කරගන්න කර ෆිනිෂ් කරගන්න අත කර ෆිනිෂ් කරගෙන දෙපැත්තේ මහගෙන යන්න දෙපැත්ත ඔයාට ගොඩාක් ටයිට් එකට ඕන නම් අඟලකට මහගන්න නැත්නම් අඟල් භාගයකට මහගන්නත් පුළුවන් ඕපන් එක තියෙනවා ඒකත් මහගෙන යට වාටිය මහගන්න තියෙන ඉතින් මේ කියලා දුන්නේ මූලික ටයිට් ගවුම කරගන්න විදිය දැන් මේ ටයිට් ගවුමේ විවිධ ඩිසයින් තියෙනවා ගොඩකට යන්න පුළුවන් අපිට ඒ වගේම තමයි මේක ඔයාට මේ අත ලස්සන අතක් දාලා මේක කරගන්නත් පුළුවන් මම අත්පාඩම කියලා දීලා තියෙනවා ඉතින් මම හිතනවා අදත් වීඩියෝ එක ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා මම ඉදිරියේදී වෙනම වීඩියෝ එකක් ඔයාට කියලා දෙන්නම් මේ ඩාට් එකක පළල උස කියන එක අපි ඇඟින් මනින්නේ නැතිව කොහොමද ස්මෝල් මීඩියම් ලාජ් එක්සෙල් අනු මේ ඩාට් එක කරගන්නේ කියලා. ඉතින් එහෙම වීඩියෝ එකකුත් ඉක්මනින් අරන් ඉන්නවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම.